අද netifim dharma dakshinawata wedemu garu deshakayanan wahanse matale vihara pare sri vidyananda mahapiriven viharadhipati sri lanka rajarata vishwavidyale manava shastra adhyana anshe anshadhipati jyeshtha kathika acharya acharya pujya olaganpatte chandasiri swamin wahanse avasarai swamin wahanse समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुक्खदं धम्मं श्रवणे कालो अयं वदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स भयन्ति भिक्खवे कामेन मीतं अदिवचनं दुःखान्ति भिक्खवे कामान मीतं अदिवचनं रोगोति भिक्खवे कामान मीतं अदिवचनं गण्डोति भिक्खवे कामान मीतं अदिवचनं संगोति भिक्खवे कामान मीतं अदिवचनं पंखोति भिक्खवे कामान मीतं अदिवचनं ति श्रद्धा संपन्न प्रज्ञावंत गुणगर्ग सुपिन्मत्नि सुमधुर लेस काव्यमय धर्मदेशनावन पवत्तमिन पुलुमहत् लोकीय जीवात्तन बौद्ध्यन्गे सिसतन बुद्धालम्न प्रीति अति करपु कवियन् वन कियपु अपि रटे चिरप्रसिद्ध देशकिरण महंसे नमक्कु अति पूजनीय पन्नल ज्ञानालोक स्वामीन महंसे अद दवसेदी एतिवुनु हदिसी रोगकारक तत्त्वयक् निसा अपवत्तेंट यदुना नित्यफिम ग्वान निदुलेही मूलम कालवकवन मेदी तमनगे सुमधुर काव्यमे धर्मदेशनावन मगिन लोकी जीवत्तन बौद्ध्यांत धर्म सन्निविधने करपु अपवत्ते वदाल पन्नल ज्ञानालोक स्वामीन महंसेट नित्यफिम ग्वान निदुलेही कार्य मंडले धर्म दक्षिणाव पवत्तन गौरवनीय सील स्वामीन महंसेलागे सातिस संगमेगे मे विलावेदि प्रकाश करंट कमति एवगेम उन्वहंसेट मे उतुम गौतम बुद्ध शासनेदीम चतुरारी सत्य धर्मीयम अवबुद्ध वेवाय किला प्रार्थना करना पिन्नत्नी अद नित श्रावक पिन्नत् ओब सील दिनाटम मे उतुम तथागत धर्मीय मुलुमात लोकेटम सन्निवेदने किरीम संधा तमन्के पिन्वन्तो दायकत्ते लबा देनमा ऑस्ट्रेलियावे मेलबर्न नुवर पदिंची कसुनिका औषधि तेन्नकोन अद मे उत्तम देशनाव संधा तमन्गे दायकत्वे लबादीम सिद्ध करनवा एवगेम अंक 14 दलंदा एलपार माइलगस्तन बदुल्ली पदिंची सीला सिरिसेन महात्मिय एवगेम बेल्लन्मिल यौन्मावत अंक 42 तुन दरन निवसी पदिंची डी डब्ल्यू दयावती मैनियन विसिन अद दवसेदी මේ දේශනාවට සම්බන්ධ වී සිටිනවා. ඒ වගේම නලින් නිසේද නිලුකා සහ රුවන් යන පින්වත් පිරිස විසිනුත් අද මේ සඳහා සම්බන්ධ වී සිටිනවා. මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරපු පින්වත් ඔබ සියලු දෙනාටමත් පතාගත ධර්මයේ මේ රාත්‍රී කාලයේදී ශ්‍රවණය කරන හැම දෙනාටමත් මේ උතුම් ධර්මයේ Tamanගේ ජීවිතයේ තුල ප්‍රඥාව පහළ කරගෙන චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහා ජීවිතේට ශක්තියක්ම වේවායි කියලා මුලින්ම හැමදෙනාටම ආශිර්වාදී කරන්නට කැමැතියි.
පින්වත්නි අද අපේ උතුම් දේශනාව සඳහා මාමාත්‍රකා කරගත් ගාථා පාඨය අංගුත්තර නිකායේ චක්ක නිපාත පාළියේහි අනුත්තරිය වග්ගයේ සඳහන් වන කාම බය කියන සූත්‍ර දේශනාවෙහි සූත්‍රාන්ත කොටසක් තමයි ඔබට මුලින් ශ්‍රවණය කරන්නට ලැබුණේ භයන්ති භික්ඛවේ කාමාන මේතං අදිවචනං දුක්ඛන්ති භික්ඛවේ කාමාන මේතං අදිවචනං ආදි වශයෙන් මේ දේශනාව තුළ ඔබට පැහැදිලිව සඳහන් කරන්න පුළුවන් වචනයක් තිබෙනවා ඒ තමයි කාම බය කියන වචනය මේ කාම බය කියන වචනය භාවිත කරමින් අද මේ මූලික දේශනාවෙහිදී මා මුලින්ම ඔබට අවධාරණය කරන්න කැමැති මෙවැනි දේශනාවකට මූලික මාතෘකාවක් ඉදිරිය යොදා ගන්න හේතුවත් උනේ පසුගිය සතියේ පුරාවටම සති කීපයක් පුරාවටම බොහෝ වෙලාවට ලංකාවේහි ජනමාධ්‍යවල සමාජ මාධ්‍යවල කතා බහට ලක්වෙච්ච කාරණාවක් තිබුණා. ඒ සමහර වෙලාවට තරුණ වයසේ ඉන්න කෙනෙකුටත් මැදි වයසේ ඉන්න පිරිසටත් දරුවන්ට පවා හදවතට කම්පනයක් ඇති වෙන වේදනාවක් ඇති වෙන ප්‍රශ්නයක් සහ ගැටලුවක්. ඒ තමයි කාන්තාවක් ඝාතනය කරලා ඒ කාන්තා මලසිරුර බෑගික දමාගෙන කොළඹ අගනගරයේහි පිටකොටුවේහි එක්තරා ස්ථානයක එය දමා යෑමේ පුවත. ඒ මරණයට පත්වෙච්ච කාන්තාවගේ හිස සොයාගන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ සාපරාධී කටයුත්තට සම්බන්ධ වෙච්චි පුජ්‍යලයා තමන්ගේ ජීවිතය තුළ සීදී විනාශා ගැනීමක් සිද්ධ කළා. ඒ නිසා මේ ධර්මදේශනාවේදී මා ඔබට අවධාරණය කරන්නේ එවිනි සිද්ධියකට සම්බන්ධ වෙච්චි පිරිස පිළිබඳව හෝ ඔවුන්ගේ පවුල් වලට කිසියම් අපහසුතාවක් ඇති කරන්නට නෙමෙයි අපේ ජීවිතය තුළ පැතිකඩවල් ගණනාවකින් මේ කාරණාවන් පිළිබඳව අපි කල්පනා කළ යුතු වෙනවා සිහිපත් කළ යුතු වෙනවා. ඒ නිසා අපිට මිහිදී තථාගත ලෞත්‍රා බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවත් ඒ වගේම සමාජීය වශයෙන් මනෝවිද්‍යාත්මක වශයෙන් තිබෙන කාරණාවන් වඩා හොඳින් අවධාරණය කරගත්තට පස්සේ මෙමින් විපත්තිකර තත්ත්වයක් ඔබට ඔබේ ජීවිතේට අපට අපේ ජීවිතේට සමාජයට අත් නොවෙන්නට අපි වග බලාගත යුත්තේ කොහොමද? එහෙම නැත්නම් එවැනි ස්වභාවයකට මිනිස්සුගේ සිත පරිවර්තනය වෙනවා නම් ඒ වළක්වා ගැනීම සඳහා අපි අනුගමනය කළ යුතු නිවැරදිම ක්‍රියාමාර්ගය මොකක්ද කියන කාරණාව අද අපේ දේශනාවේදී මා ඔබට හැකිතාක් දුරට අවධාරණය කරන්නට දේශනා කරන්නට උත්සාහ කිරීමක් කරනවා. ඉතාමත්ම වටිනා වූ කියමනක් තිබුණා සමාජ මාධ්‍ය ජාලාවල. ඒ තමයි මිය ගියපු අය මිය ගියා ජීවත්වලා ඉන්න අයට ජීවත් වෙන්න ඉඩ දෙන්න. මිය ගියපු අය වෙනුවෙන් ජීවත්වලා ඉන්න පිරිස ඒ අය වන්දි ගෙවිය යුතුවන්නේ නැහැ. මිය ගියපු පිරිස තමන්ගේ ජීවිතය තුළ කර්මානුරූපව කරගත්ත යම් අකුසල කර්මයක් තිබෙනවා නම් ඔවුන් තමන්ගේ ජීවිතයේ භුක්ති විඳීවි. නමුත් වඩාත් වැදගත් වෙන්නේ ජීවත්වන මිනිස්සු. පිරිමි පාර්ශ්වය කෙනාගේ තමන්ගේ ස්වාමිදියණිය දරුවන් හෝ වේවා ඥාතීන් හෝ වේවා හිතවතුන් මෙහෙවා ඒ අයට මේ සමාජය තුළ ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතු වෙනවා. කාන්තාවගේ දෙමව්පියන් හෝ ඥාතීන් හිතවත් පිරිස සිටිනවා නම් ඔවුන්ට ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතු වෙනවා. අපි මිය ගියපු මිනිස්සු ඔවුන්ගේ ජීවිත අල්ලාගෙන ජීවත්වලා ඉන්න අයට අපි යම් යම් ආකාරයේ පීඩාවක් කරනවා නම් හිංසාවක් කරනවා නම් මා හිතනවා කල්පනා කරනවා ය මනුෂ්‍යත්වය යගේ කරන කාරණාවක් නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන භාග්‍යතුන් වහන්සේ තුන් වතාවක්ම මේ උතුම් අපේ දිවයිනේට වැඩම කරලා උන්වහන්සේගේ පාදස්පර්ශයෙන් ශුද්ධ වූ භූමියක් බවට පත්වෙච්ච මේ පුණ්‍යවන්ත භූමිය. රහතන් වහන්සේලා දහස් ගණනකගේ පාදස්පර්ශයෙන් ශුද්ධ වෙච්ච පුණ්‍යවන්ත භූමිය. ආධ්‍යාත්මයේ දියුණු කරන උතුමන් වහන්සේලාගේ සීලාදී ගුණයන් නිසා මේ මහ පොළවේ වෙලිකැටයක් ගානේ සුද්ධවන්ත වූ මේ භූමිය මහා පූජනීය වන්දනීය ඒ වගේම අපි කාගේත් ගෞරවාදරයට පාත්‍ර වන ධාතුන් වහන්සේලා තැන්පත් කොට තිබෙන්නා වූ ද්‍රෝණියක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කොට තිබෙන්නා වූ මහා සෑය ආදී මහා පුණ්‍යවන්ත භූමිය තුළ මේ මුළු මහත් ලෝකේටම ධර්මයේ අපි කියා දෙන ලෝකයේ තුල දෙවියන්ගේ පවා එල්බ බැල්ම තිබෙන මේ පුණ්‍යමන්ත භූමිය තුල අපේ ජීවිත මීට වඩා ධර්මයෙන් පෝෂිත වෙලා ධර්මානුකූලව
ඉපමණක් නොවේ ජීවිතේ කලමනාකරණය කරගෙන අපි ජීවත් වෙන්න අපිට හැකියාවක් තිබිය යුතු වෙනවා. උදේ සිට රාත්‍රී කාල වෙනකම්ම ධර්මීය දේශනා කරනම සෑම තැනකම පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කිරීමේ හඬ අපි හැම දිනාට මහන්ට දකින්න ලැබෙනවා. ඒ නිසා අද සමහර වෙලාවට මේ සිද්ධිය අපට ඔබේ සිතට කම්පනයක් ඇති වෙන්න පුළුවන්. අපට අපේ සිතට කම්පනයක් ඇති වෙන්න පුළුවන්. දිගින් දිගටම මේවා සමාජය තුළ තිබිය යුතු වන්නේ නැහැ. ඒ නිසා අපි ලෞතුරා බුදුහාමුදුරන්ගේ ධර්මීය අනුගමනය කරන ලොකු කුඩා මැදි වයසේ මහලු වයසේ ජීවත් වන අපි හැම කෙනෙක්ම ධර්මයේ හැර අපට ලෝකයේ තුල කිසිදු පිහිටක් පිළිසරණක් ඇත්තේ නැහැ. අද අපේ දේශනාවේදී වැඩිපුර අපි අවධාරණය කිරීමක් කරනවා අපේ යෞවන වයසය, ඒ වගේම අපි ජීවිතය තුළ ඇති කරගන්නා විවිධ සම්බන්දතා සහ මිනිසු තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න සියදි විනසා ගැනීම වැනි කාරණාවන් පිළිබඳව අපට කාල වේලාවක් ඉඩ තිබෙන ආකාරයකට අපි අද දවසේදී ඔබට මා මේ දේශනාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඒක නිසා මේ ලෝකයේ තුල ජීවත් වන මිනිසුන්ට ඇතිවෙන බරපතලම ඛේද වාචකයේ තමයි ධර්මයේ තුල සඳහන් කරන්නේ කාම කියන වචනය. කාම කියලා කියන්නේ කැමැත්තට කියන නමක්. කාමච්ඡන්ද කියන වචනය ඔබට ඉතාමත්ම හුරු පුරුදු වචනයක්. කාම කැමැත්ත, ඡන්ද කැමැත්ත, කාමච්ඡන්ද බලවත් කැමැත්ත. අපට අපි ජීවිතයේ තුල ඔබට ඔබේ ජීවිතයේ තුල බලවත් ආකාරයකට යම් යම් දේවල් වලට යම් යම් බැඳීම් ඔබේ ජීවිතය තුළ තිබෙනවා. ඒ නිසා කාමය කියන වචනය තුළින් තමයි මේ මුළුමහත් ලෝකයේ ජීවත් වෙන මිනිසයාගේ යම් යම් බැඳීම් සහගත ස්වභාවයන්, එහෙම නැත්නම් ගැටලු සහගත ස්වභාවයන් මතුවලා තිබෙන්නේ. කාමය කියන වචනේ හරගත්තට පස්සේ කැමැත්ත, කාමච්ඡන්ද බලවත් කැමැත්ත. බලවත් කැමැත්ත ඔබට ඔබේ ජීවිතය තුළ විවිධ ස්වරූපෙන් මතුවෙන්න පුළුවන්. අප දන්නවා කාමය, රාගය, දේශය මේ ආදී වචන ගණනාවක් තිබෙනවා. සෙනෙහස, ලිංගතුකම, බැඳීම මේ සකල විද දේවල් ඇතිවෙන මූලය තමයි අපි දන්නවා ලෝභ සිතුවිල්ලකින් මූලික වශයෙන් ඇති වෙන්නේ. ලෝභයත්, තීසියත්, මොහයත් කියලා කියන මූලික සිතුවිලි තුන තමයි මිනිස්කගේ ජීවිතයේ සම්පූර්ණම අකුසලයට බර කරලා ඔහුගේ ජීවිතයේ යම් ආකාරයක අසහනකාරී ස්වභාවයකට පත් කරලා මේ සංසාරයේ තුල එක්තරා ආකාරයකට අතරමන් කිරීමක් සිදු කරන්නේ. ඒ නිසා ලෝභ සහගත සිතුවිල්ලෙන් ඇතිවෙනා වූ මනෝභාවයන් සිතුලි දාමයක් තුල අපිට පේනවා. මිනිසු තමන්ගේ ජීවිතයේ තුල කාමයට බැඳෙන ස්වභාවය කොයි වගේද කියලා. අම්ම කෙනෙක්, තාත්තා කෙනෙක්, දරුවෙක්, සහෝදර සහෝදරියන් තමන් කැමති කරන ප්‍රිය කරන වස්තුවකට බැඳෙන ස්වභාවයට වඩා කාන්තාවක් හෝ පුරුෂයෙක් එකිනෙකා අතර ඇතිවෙනා වූ බැඳීම, ඒ කාම සහගත ස්වභාවය ඊට වඩා බොහොම ප්‍රබලයි. ඒ වගේම හිත තුළ එක්තරා ආකාරයකට ගැඹුරු සහගත ස්වභාවයක් තිබෙනවා. තරුණියක් සහ තරුණියක් අතර ඇති කරගන්නා වූ සම්බන්ධකම, ආදරයේ සෙනෙහස, ලිංගතුකම තුළ ඇති කරගන්නා වූ ඒ හැඟීම සිතුවිල්ල සාමාන්‍ය ලෝකයේ තුළ දකින්නට වඩා බොහොම ගැඹුරු ආකාරයකට එහි බැඳීමක් අපට දකින්නට හැකියාවක් තිබෙනවා. ඒ නිසා කාමය කියලා කියන්නේ එක්තරා ආකාරයකට මිනිසෙකුට තමන්ගේ ජීවිතයේ තුළ යම් ආකාරයක සැනසීමක් ඇති වෙන දෙයක් වුණත් අපට පේනවා ඒ කාමය කියලා කියන්නෙම එක මහ දුකක්. මේ කාමයේ නිසාම තමයි ලෝකයේ තුළ මේ තරම් මිනිස්සු තුළ අසහනකාරී ස්වභාවයක් ඇති වෙලා තිබෙන්නේ. එකිනෙකා කා කොටා ගන්න, එකිනෙකාගේ දිවි තොර කරගන්න, තමන්ගේ ජීවිතය එක්තරා ආකාරයකට විනාශ කරගන්නෙත් ලෝකයේ තුළ මිනිසුන්ගේ කාමයට තමන්ගේ සිත තුළ තිබෙන්නා වූ බැඳීම නිසාමයි. ඒ නිසා මේ දේශනාවදී අපිට පේනවා අංගුත්තර නිකායේ චක්ක නිපාත පාළියේ කාමබයි සූත්‍රයේදී වචන කීපයක්ම පාවිච්චි කරනවා. භයං තිබික්කවේ කාමනමේ තං අදි වචනං. මහණෙනි, භය කියලා කියන්නේ කාමයන්ට වචනයක්. දුක කියලා කියන්නේත් කාමයන්ට වචනයක්. ලෙඩ කියලා කියන්නේත් කාමයන්ට වචනයක්. gaduwak එහෙම නැත්නම් සරව ගලන තුවාලයක් කියලා කියන්නේත් කාමයන්ට කියන වචනයක්. සංග එහෙම නැත්නම් ඇලීමක් ඇති කරගන්න එක, දැඩිලේ සැලීමක් ඇති කරගන්න එකත් කාමයන්ට කියන වචනයක්. එපමණක් නෙමෙයි මඩ කියලා කියන්නේත්, කෙලිස් මඩ කියලා කියන්නේත් එක්තරා ආකාරයකට කාමයන්ට කියන වචනයක්ම තමයි. ඒ නිසා කාම කියන වචනය තුළ අපට පේනවා ලෝකයේ තුළ ජීවත් වෙන මිනිසුන්ට කාමයේ නිසාම භය කියන එක ගොඩ නැගෙනවා. අපි කියන්නේ ප්‍රේමයේ නිසාම, ඒ ප්‍රේමයේ හරහම අපට අපේ ජීවිතයට එක්තරා ආකාරයකට දුකක් ඇති වෙනවා. ප්‍රේමතෝ ජායති ශෝකෝ. ප්‍රේමය නිසාම අපිට ශෝකයක් ඇති වෙනවා. අපිට කාමයේ නිසාම අපට අපේ ජීවිතයට දුකක් ඇති වෙනවා. කාමයේ නිසාම මිනිසු ලෙඩවීමක් ලක් වෙනවා. කාමයේ කියලා කියන්නේ එක්තරා ආකාරයකට සැරබගලන තුවාලයක් හා සමානයි.
එවගේ මේක නිරන්තරයෙන්ම කැසීමට ලක් වෙනවා. తాවකාලික වශයෙන් සුවයක් තිබුණත් එහෙත් අපට පේනවා මිනිස්යාට හැමදාමත් එකේ යම් බිඳවීමක් ඇති කරගන්න සිදු වෙනවා. ඒ නිසා මේ ලෝකයේ තුල කිසියම් මිනිස්යෙක් තමන්ගේ ජීවිතයේ තුල තමන්ගේ සිත බැඳෙන ස්වභාවීය తত্ত্বය නිසියාකාර විදියට හරියාකාර විදියට අපිට අවබෝධ කරගන්න බැරි වුණොත් ඔහු නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතයේ තුල රාගයෙන් නැලිලා චන්දෙන් රාගින් තදින්ම බැඳීමට ලක් වෙලා ඔහුට මේ ලෝකයේ තුලත් තමන්ගේ ජීවිතයේ තුල මිදීමක් ඇති වෙන්නේ නැහැ සංසාරයේ තුලත් ඔහුට මිදීමක් ඇති වෙන්නේ නැහැ එනිසා ඔහුට මේ ලෝකයේ තුලත් එක්තරා ආකාරයකට බයකින් ජීවිතය ගත කරන්න සිදු වෙනවා ඒ වගේම පරලෝකයේදීත් ඔහුට තමන්ගේ සුගතියක් නොව තමන්ගේ ජීවිතයේ තුල එක්තරා ආකාරයකට බයකින් ගත කරන්න ජීවිතය තුල සිදීමක් සිදු වෙනවා මේ මූලික වශයෙන් ඔබට මා සඳහන් කරපු කාරණාව තුල මා පැහැදිලි කරන්න උත්සාහ කළේ අපි අපේ ජීවිතයේ තුල ඔබ ඔබේ ජීවිතයේ තුල එක්තරා ආකාරයකට නිර්ණායකයක් තමන්ගේ ජීවිතයේ තුල ගොඩනගා ගත යුතු වෙනවා අපි හැම කෙනෙක්ම අපේ ජීවිතයේ තුල අපි සොයන්ව අපේ ජීවිතයේ තුල විමසා බැලීමක් කරන්න අවශ්‍ය වෙනවා ඔබ ඔබම ඔබේ ජීවිතයේ තුල ගවේෂණය කළ යුතු වෙනවා මේ ලෝකයේ තුල තියෙන හොඳම ගවේෂණය තමයි තමන් තමන් ගැනීම සෙවීම අප සාමාන්‍ය වශයෙන් සිද්ධ කරන කාරණාව තමයි ලෝකයේ තිබෙන සියලුම දේවල් පිළිබඳව අපි සොයලා බලනවා ඔබ පමණක් ඔබේ ජීවිතය පිළිබඳව සොයලා බලන්නේ නැහැ ඔබ හැර ලෝකයේ සියලු දේවල් ඔබට පේනවා කෞසලමිනේදිත් අපිට පේනවා තමා හැර ලෝකයේ තියෙන සියලුම දේවල් පේනවා අයයි කියලා කෞසලමින කවුතුරය මුලින්ම අපට සඳහන් කළා ඒ නිසා ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු තමන් ගැන සොයනවාට වඩා අනුන් ගැන සෙවීම තමයි මූලික වශයෙන් සිදුවන්නේ ඔබට ඔබේ ගැනම සොයන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබට ඔබේ ජීවිතයේ තුල ඇලිලා බැඳිලා ගැටිලා තියෙන ස්වභාවයේ తত্ত্বය ඔබේ ජීවිතයේ තුල කාමයක් පිටර බැඳිලා තියෙන ස්වභාවයේ తত্ত্বය ඔබට හොඳට අවබෝධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් මා හිතනවා කල්පනා කරනවා ලෝකයේ තුල ඔබ තාමත්ම හොඳින් හැමදියක්ම සමබරතාවයක යුතුව තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන් ලෝතර බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා කියන්නේ පින්වත්නි ලෞකික වශයෙන්ොත් ඒ වගේම ලෝකෝත්තර වශයෙන්ොත් තමන්ගේ ජීවිතයේ තුල තාමත්ම හොඳින් නිසියාකාර විදියට කලමනාකරණය කරගෙන යහපත් වූ ආධ්‍යාත්මික ශක්තිය යුතුව ජීවත් වෙන්න අවශ්‍ය කරන මඟ කියලා දෙන කාරණාවක් අපිට පේනවා අපිට වර්තමානයේ තුල ඔබ සමහර වෙලාවට මේ දරුවන් සිටින අම්ම කෙනෙක් දරුවන් සිටින තාත්තා කෙනෙක් වැඩිහිටියෙක් ආච්චි කෙනෙක් සීයා කෙනෙක් එසේ නැතොත් මේ ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ දෙනෙක් Tamange ජීවිතය තුල මැදි වයසේ ගත කරන කෙනෙක් ඇතැම් වෙලාවට විදේශ රටක ඉඳගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරනවා Tamange දුව පුතා ස්වාමි පුරුෂයා බිරිඳ පිළිබඳව දරුවන් පිළිබඳව ඔබේ සිත තුල අප්‍රමාණ ආකාරයකට යම් යම් සිතුවිලි ගොඩනැගිලා තිබෙනවා සමහර වෙලාවට විදේශ රටක ඉන්න ස්වාමි පුරුෂයෙක් Tamange බිරිඳ ලංකාවේ ජීවත් වෙන්නේ ලංකාවේ තනියම ජීවත් වෙන ඈ පිළිබඳව ඔබට ඔබේ සිත තුල නොයෙකුත් සිතුවිලි ගොඩනැගෙන්න පුළුවන් ස්වාමි පුරුෂයා ලංකාවේ වෙන්න පුළුවන් කාන්තාව විදේශ රටක ජීවත් වෙනවා වෙන්න පුළුවන් සේවය කරනවා වෙන්න පුළුවන් ලංකාවේ ජීවත් වෙන ස්වාමි පුරුෂයාගේ සිත තුල ඔබේ බිරිඳ පිළිබඳව අප්‍රමාණ සිතුවිලි නොයෙකුත් දේවල් ඇති වෙන්න පුළුවන් අපි ලෝකයේ තුල ශ්‍රේෂ්ඨතම ජාතියක් විදියට ශ්‍රේෂ්ඨතම ධර්මයක් අදහන පිරිසක් විදියට නිවැරදි සත්‍ය මාර්ගය තුල ජීවත් වෙන පිරිසක් විදියට අපට හැකියාවක් තිබෙනවා නම් තමන්ගේ ජීවිතය තුළ ස්වයං පාලනයක් ඇති කරගෙන තමන්ගේ ජීවිතය තුළ ධර්මයේ තමන්ගේ ජීවිතයට වඩාත් සමීප කරගන්නට හැකියාවක් තිබෙනවා නම් එකිනෙකා අතර මා හිතනවා කල්පනා කරනවා එන කොටා ගැනීම බැන ගැනීම සැක කිරීම සහ මේ සකල විද දේවල් වලින් තොරව තාමත්ම යහපත් ලෙස මිනිසෙකුගේ ජීවිතේ පවත්වාගෙන යෑමට හැකියාවක් තිබෙනවා අපට පේනවා තරුණ ජීවිත වර්තමානයේ වෙන විට කොයිතරම්නම් නොමකට ගොස් තිබෙනවාද කියන කාරණාව බොහෝ වෙලාවට තරුණ තරුණියන් ඇතැම් තරුණ තරුණියන් ධර්මයට වඩා සමීප වෙන විට සමහර තරුණ තරුණියන් තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අයාලේට යොමු වීමක් සිදු වෙලා තිබෙනවා බොහෝ වෙලාවට මේට හේතුවක් තිබෙනවා එකක් තමයි තාක්ෂණික වශයෙන් තිබෙන සමහර මේ උපකරණ ජංගම දුරකථන හෝ වේවා එහෙම නැත්නම් වෙනත් අන්තර්ජාලය හරහා අපි ඇති කරගන්නා වූ මුහුණු පොත හෝ වේවා යම් යම් බොහෝ දේවල් මිනිසුන්ගේ ජීවිතයේ තුල අවභාවිතයට එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයට තාමත්ම අහිතකර ආකාරයකට
මිනිස්සු තමන්ගේ ජීවිතය තුළ තරුණියන් භාවිත කිරීම සිද්ධ කරනවා. පසුගිය දවසක ඇතිවිච්ච සිදුවීමත් බොහෝ වෙලාවට මුහුණු පුත හරහා, එහෙම නැත්නම් මුහුණු පුත කියලා කියන්නේ අද ලෝකයේ හි තාමත්ම ප්‍රබලතම සංවේදන මාධ්‍යයක්. බොහෝ දිනක් තමන්ගේ බොහෝ තොරතුරු එකිනෙකා අතර සංවේදනය කරගන්නේ දැනගන්නේ මුහුණු පුත හරහා. තාමත්ම වටිනා සිදුවීම් ධර්ම සංවේදනයෙන් බොහෝ දේවල් සිදු කරන්න පුළුවන්. මට මතකයි මේ මෑත භාගයේදී අපේ රටේ තාමත්ම තරුණ වයසේ ජනප්‍රිය ගායකයෙක් වන රන්දීර් කියන තරුණයා. ඔහු වාත්‍ය සන්තුස් කියන ඒ මැදි වයසේ ගායකයන් දෙදෙනාත් සමගම එකට කටයුතු කරන කෙනෙක්. මම ඔබට මෙතනදී අදහස් කරන්නේ මේ රන්දීර් මහත්මයාගේ වචනීය ඔහුගේ නම සඳහන් කරන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. බොහෝ වෙලාවට මේ මුහුණු පොත භාවිත කිරීමේදී මිනිස්සු ඒ තාමත්ම නරක ආකාරයකට අසභ්‍ය දේවල් අනියම් සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා සමහරලාට භාවිත කරනකොට තරුණ වයසේ හිටපු ඒ වගේම බටහිර ලෝකයට නැඹුරු වෙච්ච ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබපු රන්දීර් කිරණ මේ ලංකාවේ තරුණ ගායකයා. ඔහු උපත්ින්ම කිතුණු ආගම අදහපු කෙනෙක්. ඔහු පල්ලියේදී බෞතිස්ම කරපු කෙනෙක්. ඔහු වරක් සඳහන් කරනවා තමන්ගේ රූපවාහිනි සාකච්ඡාවකදී ඔහුගේ මුහුණ පොතට හැමදාමත් ලෝකයේ තියෙන වටිනාම ලිපි ලේඛන ලබා ගැනීම සඳහා ක්‍රමයක් සකස් කරගෙන තිබෙනවා. ලෝකයේ තිබෙන ඉතාමත්ම ශාස්ත්‍රීය වශයෙන් වටිනාකමක් තිබෙන බොහෝ ලිපි ලේඛන තමන්ගේ මුහුණු පොතට ගෙන්වා ගන්නට ඕනම කෙනෙකුට හැකියාවක් තිබෙනවා. ඒවා කියවීම මගින් මිනිසෙකුගේ තමන්ගේ ජීවිතය තුළ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඔහු සඳහන් කරලා තිබුණේ ඔහු එක්තරා දවසකදී ඇමරිකානු ජාතිකයෙක් එහෙම නැත්නම් ඇමරිකානු ඉංග්‍රීසි ජාතිකයෙක් ලියපු ලිපියක් ඔහුගේ මුහුණු පොතට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ මුහුණු පොත තුළ සම්බන්ධ වෙලා තිබිච්ච ලිපිය තුළ තිබුණේ මේ ලෝකයේ තුළ තිබිච්ච ශ්‍රේෂ්ඨතම වචන තුනක්. ඒ වචන තුන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව මේ තිබිච්ච සංකල්පය. මේ රන්දීර් මහත්මයා මේ ලිපිය කියවනවා. ලිපිය කියවුනාට පස්සේ ඔහුට අවසානයේදී තේරෙනවා මේකනි ඇත්ත ලෝකයේ තුළ තියෙන ස්වභාවයේ தත්ත්වය. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මේක තමයි ලෝකයේ තුළ තිබෙන්නා වූ සනාතන ධර්මතාව. කිසිදු මිනිසියෙකුට මේකෙන් පිටවෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔහු සඳහන් කළේ ඔහුට දැනිච්ච හැඟීම අදහස කොයි වගේද කියලා කිව්වොත් අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය සොයා ගන්න අවස්ථාව. ඇපල් ගෙඩියක් බිමට වැටුණාට පස්සේ ගුරුත්වාකර්ෂණය කියන න්‍යාය සොයාගත්ත වෙලාවේදී ඒ දැනිච්ච දැනීම ස්වභාවයේ අයිසැක් නිව්ටන්ට යම්සේ දැනුණාද ඒ තරම් දැනීමක් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය කියවීමෙන් රන්දීර් මහත්මයාට ලැබුණා කියලා ඔහු සඳහන් කළා. උපතින් කිතුරු ආගම දාන කෙනෙක්, පල්ලියේදී බෞතිස්ම කරපු කෙනෙක්, ඔහුගේ ජීවිතේ සම්පූර්ණයෙන් එතනින් වෙනස් වීමකට ලක් වෙලා තිබෙනවා. ඔහු භාවනාව ප්‍රගුණ කරන්න පටන් ගත්තා. ඔහු සඳහන් කළේ තමන්ගේ ජීවිතය තුළ එක්තරා ආකාරයකට සමබරතාවකින් යුතුව ජීවිතය ගත කරනවා. ධර්මයේ මුණගැහෙන්න ඉස්සෙල්ලා තමන්ගේ ජීවිතය තුළ තිබිච්ච අසහනකාරී ස්වභාවයට වඩා දැන් ලෝතුරා බුදුහාමරගේ ධර්මයේ මුණගැහෙනකොට ඒ ධර්මයේ අනුගමනය කරනකොට ඔහු පෙරට වඩා සිය ගුණයකින් දැන් බොහොම සතුටින් ජීවිතය ගත කරනවා. ඒ නිසා ඔබට මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මී කියලා කියන්නේ සතුටින් ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මඟ කියලා දෙන එකක්. ඔබට මුහුණ පොත කියලා කියන්නේ සමාජ මාධ්‍ය ජාලාවන් කියලා කියන්නේ අපට අපේ ජීවිතයට ලබාගත යුතුම දේ කුමක්ද කියන කාරණාව. එහෙම නැත්නම් සාරංච සාරතෝ නත්වා අසාරංච අසාරතෝ. සරුදේ සරු විදියට ගන්න එකත් නිසරුදේ නිසරු විදියට ගන්න එකත් මේක තමයි ප්‍රඥාවන්ත මිනිසෙකුගේ ජීවිතය තුළ තියෙන ස්වභාවයේ தත්ත්වය. මා ඔබට අවධාරණය කළේ යම් කිසි කෙනෙක් ඔබේ දුව පුතා හෝ ඔබේ මුණුබුරා හෝ මිනිබිරිය මේ සමාජ මාධ්‍ය ජාලාවන් මුහුණු පොත එහෙම නැත්නම් අපි Facebook කියන නමින් සඳහන් කරන මේවා භාවිත කරන ස්වභාවයේ தත්ත්වය යම් ආකාරකින් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් විදියට ඔබේ දරුවන් පිළිබඳව දැඩිව බවදානියක් ඉමුකල යුතු වෙනවා. රන්දීර් මහත්මයා වගේ පිරිසක් තමන්ගේ ජීවිතයේහි ධර්මයේ හරහා ඒ කියවගත් වටිනා ලිපිය හරහා තමන්ගේ ජීවිතය වෙනස් කරගත්තා වගේ මේ මුළුමහත් ලෝකයේම ජීවත් වෙන තරුණ තරුණියන්ට මොනතරම් තාක්ෂණික විෂයන් හැදෑරුවත් මොනතරම් ඉංජිනේරු පරිගණක තාක්ෂණික විෂයන් හැදෑරුවත් තමන්ගේ ජීවිතය මෙවැනි යථාර්ථවාදී ආකාරයකට මේ ආකාරයකට තමන්ගේ ජීවිතය ගොනු කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම්
මාහිතනවා කල්පනා කරනවා අපට අපේ ජීවිතය තුළ අසහනකාරී ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. ඔබ තරුණයෙක් හෝ තරුණියක් විදියට ඔබ ගත කරන ජීවිතය ඔබට පීඩාවක් වෙන්නේ නැහැ. ඔබ නිසා ඔබේ අම්මා තාත්තට අඬන්න වැළපෙන්න ශෝක කරන්න සිදුවන්නේ නැහැ. ඔබ නිසා ඔබේ ස්වාමි පුරුෂයාට හෝ බිරිඳට අඬන්න වැළපෙන්න අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඔබ නිසා ඔබේ දරුවන්ට අඬන්න වැළපෙන්න ශෝක කරන්න හෝ අපහාසයකට නින්දාවකට පත් වෙන්න ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ජීවත් වෙන මේ කාලවකවාන තුල පරිසරය තුල අපි හැම කෙනෙක්ම අපේ ජීවිතයේ තුල මේකින ස්වභාවයේ தත්ත්වය අපි තාමත්ම හොඳින් අවබෝධ කරගත යුතු වෙනවා. අප දන්නවා නොඑක ආකාරයෙන් අර්ථකථනය කරනකොට යෞවන වයස කියලා කිව්වට පස්සේ සමහරලාට අවුරුදු 18 20 24 25 දක්වා බොහෝ වෙලාවට යෞවන වයස කියලා අපි සඳහන් කරනවා. මිනිස්සුන්ගේ ජීවිතයේ තුල තිබෙන කාලවකවානුව දශක 10කට බෙදලා වෙන් කිරීමක් සිදු කරනවා. මේ දශක 10කට බෙදලා වෙන් කළාට පස්සේ මන්දා කිද්ඩා වන්නෝච බලාපඤ්ඤා චායන මේ අධ්‍යවසින් සඳහන් කරන කාරණාවේදී අවුරුදු 20ත් 30ත් අතර කාල පරිච්ඡේදය අපිට පේනවා. ජීවිතේ වර්ණමත්ම කාල පරිච්ඡේදය ජීවිතේ ඉතාමත්ම වර්ණමත්ම කාල පරිච්ඡේදය අවුරුදු 20ත් 30ත් අතර කාල පරිච්ඡේදය ඒ එක්තරා කාලයකට යෞවන කාලයක් වර්ණවත්ම කාලයක් ජීවිතයට අවශ්‍ය කරන අඩිතාලම ශක්තිමත් විදියට ගොඩනගා ගන්නා කාල පරිච්ඡේදයක් සමහර වෙලාවට අවුරුදු 20 ඉඳලා 40 දක්වා කාල පරිච්ඡේදයේ ඇතම් කෙනෙක් යෞවන වයස විදියට යෞවන වයස විදියට සඳහන් කරනවා යෞවන වයස විදියට බොහෝ වෙලාවට සඳහන් කළත් අපට වැදගත් වෙන්නේ මිනිසෙකුගේ කායික සහ මානසික සෞඛ්‍ය තත්ත්වය ඉතාමත්ම නිරෝගීව තබා ගැනීම අපට පේනවා මිනිසුන්ගේ ජීවිතයේ තුළ බොහෝ වෙලාවට තමන්ගේ ඇඟපත සකස් කර ගැනීම සඳහා ඕන දේවල් තිබෙනවා මරක් මා දැක්කා එක්තරා අවස්ථාවකදී මගේ මතකෙ හැටියට අනෝජා වීරසිංහ මහත්මිය සඳහන් කරපු කාරණාවක් ඒ තමයි සතපොමක් සතපොමක් ගානේ මිනිසුන්ගේ කාන්තාවන්ගේ කොණ්ඩා සකස් කර ගැනීම සඳහා ඕනතරම් සැලුන් එහෙම නැත්නම් ඕනතරම් විලාසිතා ආයතන තිබෙනවා හැබැයි සතමාවක් සතමාවක් ගානේ මිනිසෙකුගේ මනස හදන්ට ස්ථානයක් තිබෙනවා නම් වැඩපිළිවෙලක් තිබෙනවා නම් ඒ කොච්චර වටිනවාද මේ ධර්මානුකූලව විග්‍රහ කරලා බලනකොට අපිට පේනවා මන්සා නිතස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්සන වඩ්ඩති මේක අපේ ධම්මපදයේ තිබෙන ඉතාමත්ම ප්‍රකට කාරණාවක් මිනිසු තමන්ගේ ජීවිතයේ තුළ තරුණ වයසේ ජීවත් වන අය ඇඟ සකස් කර ගැනීම සඳහා කොච්චරවත් වෙහස මහන්සි වෙනවා ඔවුන් සමහරලාට විවිධ විටමින් වර්ග ලබා ගැනීම සිද්ධ කරනවා ශාරීරික සුවතා ආයතනට ගිහිලා තමන්ගේ ශරීරය සකස් කිරීම සිදු කරනවා මා කියන්නේ කිසිදු වැරද්දක් ඇත්තේ නැහැ කිසියම් තරුණයෙකු තරුණියක වැඩිහිටි කෙනෙක් හෝ වේවා තමන්ගේ කායික සුවතාව සඳහා එයා ඇවිදීම සිදු කරනවා නම් ව්‍යායාම වල නිරත වීම සිදු වෙනවා නම් එය ඔහුගේ ශරීර සෞඛ්‍ය සඳහා ඉතාමත් වැදගත් වෙනවා අපේ බණපතේ සඳහන් වෙන ජංගා විහරණ කියන වචනය අපිට පෙනෙන සමහර ප්‍රභූවරුන් ඔවුන් ඇවිදගෙන තමයි බොහෝ වෙලාවට ගමන් ගොස් තිබෙන්නේ සමහරලාට සමහර රජවරු ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා උදේ පාන්දරින්ම ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාමයේ වගේ ඉතාමත රමණීය තැන්වලට ඒ රජුර්ගේ පවස්ථා තිබෙනවා ස්වාමින් වහන්සේලා තමන්ගේ පාත්‍ර ධාතුවත් අරගෙන එහෙම නැත්නම් පාසියూరు අරගෙන උන්වහන්සේලා පින්ඩ පාතේ කිලෝමීටර් 3-4ක් වැඩම කිරීම සිදු කරනවා ඒ කායික සුවතාව සඳහා බේවිනව බලපානවා සක්මන් භාවනාව තමන්ගේ කායික සුවතාව සඳහා බොහෝ සෙයින් බලපාන කාරණාවක් පින්වත්නි අපට පේනවා මිනිසු තමන්ගේ ජීවිතය තුළ තරුණ තරුණියන් කොයි කවුරුත් තමන්ගේ ජීවිතයට විලාසිතාවක් නිකර ගන්නට උත්සාහ කරනවා වගේ තමන්ගේ ශරීර සෞඛ්‍ය තුළ තිබෙන්නා වූ කායික අංගපසඟ ඉතාමත් ලස්සනට තියාගන්න උත්සාහ කරනවා වගේ ඔබට ඒ සමගම මේ මනස සකස් කර ගන්නට හැකියාවක් තිබෙනවා නම් කොච්චර වටිනවාද සමහර වෙලාවට අර ධම්මපදයේ පෙන්නපු කාරණාව වඩාත් සාකල්ලියම ගැලපෙනවා ලෝකයේ තුල ජීවත් වෙන බොහෝ දෙනෙකුට ගුණෙක් සිටිනවා ගුණාගේ මුල්ලිය ගොඩාක් වැඩිලා තිබෙනවා මස් ගොඩාක් වැඩිලා තිබෙනවා හැබැයි මුලිය වැඩිලා නැහැ සමහර තරුණ තරුණියන්ගේ ජීවිතයේ තුල ඇඟපත හොඳට වැඩිලා තිබෙනවා ඒ වගේම යාන වාහනත් තිබෙනවා මිලමුදුලුත් තිබෙනවා එහෙත් තමන්ගේ ජීවිතයේ තුල ප්‍රඥාව කියලා කියන කාරණාව එහෙම නැත්නම් තමන්ගේ මනස සකස් කරගත්ත ස්වභාවයක් ඇත්තේ නැහැ ප්‍රඥාවන්ත මිනිසයා ප්‍රඥාවන්ත මිනිසයයි කියලා කියන්නේ අපි මේ ලෝකයේ තුල ඇත්ත ඇති සැටියෙන් දැකලා පවතින දේ ස්වභාවයේ தත්ත්වය අවබෝධ කරගෙන
තමන් කරන ක්‍රියාව මේ මොහොතේදී මොකක්ද මං කරන්නේ මේකට අනුගත වෙලා තමන්ගේ ජීවිතය ගත කරන්නට හැකියාවක් තිබෙනවා නම් ඔහු ප්‍රඥාවන්තේ එනිසා ප්‍රඥාවන්ත මිනිසු හරි අඩුයි බොහෝ වෙලාවට අපිට පේන්නේ ඇඟපත හදාගත්ත මිනිස්සු තරුණ තරුණියන් ඔවුන්ගේ මොළේ සකස් කරගෙන නැහැ මොළේ සකස් කරන්නේ නැහැ කියලා කිව්වේ තමන්ගේ ආධ්‍යාත්මික කලමනාකරණය කරගන්න වැඩ පිළිලක් සකස් කරගෙන නැහැ සමහරට දැනුගත්කම් තියෙන්න පුළුවන් උපාධි තියෙන්න පුළුවන් ඒත් මනුෂ්‍ය ගුණධර්ම අපේ ජීවිතය තුළ නැත්තම් තමන්ගේ ජීවිතයට ඇතිවෙන ඕනම ප්‍රශ්නයකදී ගැටලුවකදී එය නොබිව මෝන දෙන්නට ඔබට හැකියාවක් නැත්තම් යම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙච්ච වෙලාවදී කලමනාකරණය කරගන්න බැයි නම් යම් කිසි දෙයකදී වෙන්වීමකදී ඔබට ඒ විඳවීම ඔබට දරා ගන්නට හැකියාවක් නැත්තම් ඔබ ජීවිතේ එක්තරා ආකාරයකට පරාජිත චරිතයක් බවට පත් වෙනවා ඔබ මේ කාරණා හොඳට අවබෝධ කරගන්නකොට අප තේරුම් ගත යුතු කාරණාව තමයි ලෞතර බුදුහාමරගේ ධර්මයේ කියලා කියන්නේ ලෝකයේ තුල ජීවත් වෙන ඕනම මිනිසෙකුට එක ආකාරයකට එකම ස්වභාවයකින් ගලප ගන්නට පුළුවන් මුල්ම කාලවක වානුව තුලදී අපට පේන්නෙම අපේ ජීවිතයේ තුල තථාගතයන් වහන්සේ ධර්මී ස්ථාපිත කරන්න යන හැම වෙලාවක් තුලදීම මුල්ම කාලවක වානුව තුලදී බොහෝ වෙලාවට තරුණ තරුණියන් මේ ශාසනයට ඇතුළත් වීම විශේෂයෙන් සිද්ධ වුණා මුල්ම කාලවක වානුව තුලදී බොහෝ වෙලාවට තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්ත යම් යම් කලකිරීම සහගත ස්වභාවයන් නිසා හරි අවබෝධයක් ඇති කරගත්ත නිසා බොහෝ දෙනෙක් ශාසනයට ඇතුළත් වුණා අපට පේනවා අපේ රහතන් වහන්සේලාගේ ජීවිත පිළිබඳව සඳහන් කරනකොට ඒ රහතන් වහන්සේලාගේ ජීවිතයේ තුල තිබිච්ච බොහෝ තරුණ පිරිස තමන්ගේ ජීවිතයේ තුල තිබිච්ච කලකිරීම සහගත ස්වභාවය මේ කලකිරීම සහගත ස්වභාවය තුල මිනිස්සෙක් හිතනවා නම් කල්පනා කරනවා නම් තමන්ගේ ජීවිතයේ සීදි විනාශ ගන්නට උන තවත් කෙනෙකුගේ සීදි නසන්නට උන කියන කාරණාව. එය මේ සංසාරේ පුරාවටම ඔබ කරගත්ත බලපතරම අකුසල කර්මයක් වෙනවා. සීදි විනාශ ගැනීම පිළිබඳවම පින්වත්නි අපිට මේ පිළිබඳ දීර්ඝ දේශනාවකට යොමු වෙන්නටත් ඉඩ කඩක් තිබෙනවා. ඊට මත්තෙන් මා සඳහන් කරන්නට කැමැති තථාගතයන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මේ ලෝකයේ තුල ජීවත් වෙන සෑම මිනිසෙකුගේ ජීවිතයක් වඩාත් සාර්ථක අන්දමින් වඩාත් යහපත් අන්දමින් ගත කරන්න අවශ්‍ය කරන සීලම ක්‍රියාමාර්ගයන් අපිට ධර්මයේ තුල කියා දීම සිදු කරනවා. ගීයක් වශයෙන් තමන්ගේ ජීවිතය තුල ක්‍රීඩා කිරීම, විවාහ වීම, දරුවන් බිහි කිරීම, රැකියාවක් කිරීම, ධනෙ ඉපදීම, ලෞකික දියුණු ඇති කර ගැනීම මේ සීලම දේවල් ධර්මයේ තුල පෙන්වම් කරපු කාරණාවන්. අපට පේනවා ලෞතර බුදුහාමුදුරගේ ධර්මයේ තුල මනුෂ්‍යෙක් විදිහට මේ සමාජීය වශයෙන් ජීවත් වෙන්න අවශ්‍ය කරන ධර්ම කාරණාවන් බොහොමයක් දේවල් තථාගතයන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුණා. ඒ නිසා නියමිත කාල පරිච්ඡේදයක් තුළදී අපි මේ කටයුතු සිදු කළ යුතු වෙනවා. අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්දා යොබ්බනේ දනන් මේ ආදී වශයෙන් සඳහන් කරනවා. තරුණ වයසේදී යම් කිසි කෙනෙක් ජීවිතය ගත කරනවා නම් ඔව් තරුණ කාලයේදී තමන්ගේ ජීවිතය තුළ විඳිය යුතු දේවල් ඔව් විඳීම කර යුතු වෙනවා. ඔව් ඉගෙන ගැනීම කරන්නට පුළුවන්. තමන්ගේ ශිල්ප ඥානයන් ඇති කර ගැනීම කරන්න පුළුවන් ධනිය උපන්න පුළුවන් ඒ වගේම දරුමල්ලන් එක්ක ජීවිතය ගත කරන්න කිසිදු බාධාවක් ධර්මයේ තුල ඇත්තේ නැහැ මේ ජීවත් වීම තුල ඔබ දකින ඇත්ත தත්ත්වයේ ස්වභාවය ක්‍රමයෙන් ක්‍රමයෙන් ඔබට අවබෝධ කර ගන්න පුළුවන් නම් යම් දවසකදී ඔබ මේ ලෝකයේ තුල මේ ජීවත්වණේකේ මායාව ඔබ තාමත් හොඳින් හඳුනා ගන්නවා මේ මායාවෙන් මිදින්ට ඔබ එක්තරාකාරයකට කල්පනා කිරීමක් සිදු කරනවා ඒ මායාවෙන් මිදීමට අවශ්‍ය කරන මඟ ඔබ සකස් කර ගැනීම කර ගන්නවා නික්කම්මිය කියලා සඳහන් කරන්නේ නික්ම යෑම ඔබ ජීවිතයේ තුල ඒ නික්ම යෑමට ඔබ පුරුදු වීමක් සිදු වෙනවා ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ට මේ නික්කම්මය නික්ම යෑමට අවශ්‍ය කරන මඟ සොයා ගන්නට බැරිව තිබෙන මූලික කාරණාව තමයි මා ඔබට මේ දේශනාව ආරම්භයේදීම සඳහන් කරපු කාමී කාමී කියන වචනය ඔබ තුල තිබෙනා වූ බැඳීම් සහගත ස්වභාවය අපි බලමු ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ට මේ ධර්මීය ශ්‍රවණය කරන ඔබ ලංකාවේ වෙන්න පුළුවන් ලෝකේ කොතැනක හෝ වෙන්න පුළුවන් ජීවිතේ සමහර වෙලාවට සැඳේ සමය ගත කරන කෙනෙක් වෙන්න පුළුවන් බුදුහාමුදුරුන්ගේ ධර්මීය තුල පින්වත්නි හරි අපූර්ව කාරණාවක් සඳහන් කරනවා සංයුත නිකායේදී අපිට පෙන්නනවා තරුණ මිනිසෙකුගේ ජීවිතයකට මෙන්න මේ කියන ධර්ම කාරණාවන් කීපේ හරියාකාර විදිහට ගලපා ගන්නට පුළුවන්කමක් තිබුණොත් ඒ ගලපාගත් කෙනෙකුට මේ ජීවිතේ කවදාවත් වරදීන්නේ නැහැ. මඟ හොඳට පේනවා නම් යන්ට දැසත් ඔබට හොඳට පේනවා නම් ඇයි අපි බැඳිවල යන්නේ? ඔබට ඔබේ ජීවිතේට යන්න හොඳට මඟ තියෙනවා.
ඔබට යන්න අවශ්‍ය කරන ආලෝකයත් ඔබට ඔබේ ජීවිතය තුළ තිබෙනවා ඔබට පේනවා මේ ලෝකයේ තුළ වටිනාකමක් තිබෙන ධර්මතාවක් ලෝකයේ තුළ තිබෙනවා මේ කියන මඟ අපේ ජීවිතය තුළ විවර නොකරගෙන අපි අඳුරේ අතපත ගාමින් ජීවිතය ගත කරනවා නම් අපිට රයක් දවාලක් ඇත්තේ නැහැ S2 තිබුණත් ආලෝකයක් තිබුණත් අපි වලවල් වලට වැටිලා විනාශ වෙන ස්වභාවය කිසිවෙකුටත් වළක්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ හැබැයි ඔබට ඔබේ ජීවිතය තුළ තාමත් ඔබ පරක්පු නැහැ ඔබ තරුණ වයසේ මෙදි වයසේ හෝයවා ජීවිතේ සඳහා සමය ගත කරන කෙනෙක් වෙන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ මේ ධර්මයේ තුල පෙන්නුම් කරපු වටිනාම කාරණා හතක් තිබෙනවා මා කියන්නේ ඔබට මේ කාරණා හත අපේ සහෝදර සහෝදරියන්ට Tamanගේ ජීවිතයේ තුල ලියලා තියාගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් මේ ලියලා තබා ගැනීම තුලම Tamanගේ ජීවිතයේ තුල මේ කියන කරුණ වලට Tamanගේ ජීවිතේ ගලප ගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් එකින් එක ගලපන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට ඔබේ දරුවන්ගේ ජීවිතයේ තුල මේ කියන කරුණ හත ගලපලා පෙන්වන්නට පුළුවන්කමක් තිබෙනවා නම් පුතේ ඔබේ ජීවිතයේ තුල මේ කරුණ හත නැහැ නේද මේ අහවල් කාරණා ඔබේ ජීවිතය තුල නැහැ නේද දුව ඔබේ ජීවිතය තුල මේ කාරණාව නැහැ නේද මෙහෙම කියලා එකින් එක ගලපන්න පුළුවන් නම් කොච්චර ලස්සන ලෝකයක් මේ ලෝකයේ තුල ජී ඇති කරන්න පුළුවන්ද කිසිදු අම්මා කෙනෙකුට අඬන්න වෙන්නේ නැහැ තාත්තා කෙනෙකුට අඬන්න වෙන්නේ නැහැ ස්වාමිපියෙකුට පුරුෂයෙකුට දරුවෙකුට කවදාවත් අඬන්න වෙන්නේ නැහැ ලෝකයට අඬන්න සිදුවන්නේ නැහැ මොකද හේතුව මේ තුල තමයි අපේ ජීවිතය තුල තියෙන යහ පැවැත්ම කියලා කියන එක පින්වත්නි කොඩ නැගීම සිද්ධ කරන්නේ බලන්න මේ කරුණු හත සංයුත නිකායේදී පෙළගස්සනකොට පළවෙනි කාරණාව විදිහට සඳහන් කරනවා ඔබට මේක බොහොම සුළුයෙන් දැනුණත් නෑ මමුත් මා විශ්වාස කරනවා මේ කරුණු හතම නිසියාකාර විදිහට හොඳට ගලපනා කළමනාකරණය කරගන්න පුළුවන් පළවෙනි කාරණාව විදිහට කල්යාණ මිත්‍ර ශ්‍රේවණිය පිළිබඳව සඳහන් කරනවා ඒ වගේම දෙවෙනි කාරණාව ගුණගරුක වීම මා මුලින් සඳහන් කළොත් කල්යාණ මිත්‍ර ශ්‍රේවණිය මේ ලෝකයේ තුල අපට අපේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ප්‍රබලතම සාධකය තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක ඔබ ඔබේ ජීවිතය තුළ ඔබ ආශ්‍රය කරන්නේ කවුද කියලා කෙනෙක් හොඳට බලන්න. අපේ ධාතු සංසන්දන සූත්‍ර දේශනාවේදී අපට දේශනා කරන්නට යෙදුනා එක ගතිගුණ තියෙන මිනිස්සු එක තැනකට එක්කහුව වෙනවා. නරක ගතිගුණ තියෙන මිනිස්සු නරක ගතිගුණට ඉතාමත් ඉක්මනින් එක්කහුව වෙනවා. තමන්ගේ ජීවිතය තුළ කාමයට බද්ධ වෙලා තිබෙනවා නම් ඒ කාමයට බද්ධ වෙච්ච මිනිස්සු ඉතාමත් ඉක්මනින් කාමයට බද්ධ වීමක් සිදු වෙනවා. වරක් ලෞතුරා බුදුහාමුදුරෝ උන්වහන්සේ තමන්ගේ ආරාමයේ වැඩ වාසය කරන වෙලාවේදී අතාගිතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා මහණෙනි ඈත බලන්ට සාරිපුත්යන් වහන්සේ සමග වැඩ වාසය කරන්නා වූ ස්වාමින් වහන්සේලා සාරිපුත් ස්වාමින් වහන්සේගේ අනුගාමික ගෝල පිරිස බලන්ට ඒ අනුගාමික ගෝල පිරිසට ඒ සාරිපුත්යන් වහන්සේගේ ගතිගුණ එනවා කාශ්‍යප ස්වාමින් වහන්සේ බලන්ට ආනන්ද ස්වාමින් වහන්සේ බලන්ට මේ ආදිවාසීන් බොහෝ ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිත පිළිබඳව ලෞතුරා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පෙන්වුම් කොට වදාලා ඒ සෑම ශ්‍රාවකෙක්ම තමන්ගේ ශිෂ්‍ය පරම්පරාව තමන්ගේ ගුරුවරයාගේ ගතිගුණ පිළිහිටනවා දේවදත්ත හාමුදුරු බලන්ට දේවදත්ත හාමුදුරු ළඟ වටේම ඉන්න අයට දේවදත්ත හාමුදුරන් ගතිගුණයි පිළිහිටන්නේ මෙතනදී පැහැදිලි කරන්නේ අම්මා කෙනෙක් හරියට හිටියොත් තාත්තා කෙනෙක් හරියට හිටියොත් එයා කල්යාණ මිත්‍රෙක් විදිහට තමන්ගේ දරුවන්ට ජීවිතය තුළ ගත කළොත් අම්මගේ තාත්තගේ ගතිගුණ බොහෝ වෙලාවට දරුවන්ට පිටනවා සමහර කාරණාවන් තිබෙනවා පින්වත්නි මේවා කිසිසේත්ම අපිට වෙනස් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඔබ සමහරලාට කියන දේ තමයි මම කොච්චර හොඳට හැදුනද මගේ දරුවෝ මම මේ තරම් ලස්සනට ජීවිතේ මගේ ජීවිතය තුළ ගත කිරීමක් කරනවා මගේ නෝනා කොච්චර හොඳට ඉන්නවාද ඒත් මගේ දරුවෝ සමහරලාට අපේ ගතිගුණ එකක්වත් පිළිထන පිරිසක් නෙමෙයි. පින්නත් සමහර වෙලාවට ඔබ කොයිතරම්නම් හොඳට ඔබේ ජීවිතය තුළ ගත කළත් ඔබට ලැබිච්ච දරුවන්ගේ තිබෙන කර්ම ශක්තිය ඊට වඩා හරි වෙනස්. සමහර දේවල් ඥාන වලින් එනවා. සමහර දේවල් පෙර සංසාරේ භවයේ තුල ඉඳම එන සමහර කර්මයන් තිබෙනවා. අපි කොච්චර සමහර දේවල් වෙනස් කරන්න උත්සාහ කළත් පෙර සංසාරේ තුල ඇවිල්ලා තිබෙන කර්මයන් සමහර දේවල් වෙනස් කරන්න බෑ. මේ කර්මයන්ම කියලා කියන්නේ සමහර අයගේ ජීවිතය තුළ තිබෙන ගතිගුණමයි. ඒ නිසා අපි යම් වෙලාවකදී යම් අවස්ථාවකදී එහෙත් අපි උත්සාහ කළොත් අපට අපේ ජීවිතය තුළ වටිනාකමක් ඇති වෙන ජීවිතයක් ගත කරන්නට ඒ වටිනාකමම අපේ දරුවන්ගේ ජීවිතේට බොහෝ වෙලාවට බලපානවා.
එනිසා කල්යාණ මිත්‍ර සේවිනේ කියන වචනය ධර්මයේ තුල බොහොම ගැඹුරින්ම සඳහන් කරපු කාරණාවක්. නිවන සම්පූර්ණයෙන්ම පිහිටලා තිබෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තුලමයි කියලා බුදුහාමුදුර ප්‍රදේශනා කරන්ට ඉදුණා. වරක් ආනන්ද ස්වාමින් වහන්සේ බාගිතුන් වහන්සේගෙන් විමසා සිටියේ සංයුත නිකායේ ප්‍රථම භාගයේදී සඳහන් වෙනවා. ස්වාමීනි මේ නිවන භාග්‍යයක් පිහිටලා තිබෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාද නේද කියලා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ අවධාරණය කරන්නේ නැහැ. නිවන භාග්‍යයක් නෙමේ. නිවන සම්පූර්ණයෙන්ම රඳාපවතිලා තිබෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ නිසා අපට අපි ආශ්‍රය කරන පිරිස ඉතාමත් වැදගත් වෙනවා. ඔබ කතා බහ කරන පිරිස ඉතාමත් වැදගත් වෙනවා. මේ දරුවන් කවුද ආශ්‍රය කරන්නේ? මොන වගේ පිරිසක්ද ආශ්‍රය කරන්නේ? ඔවුන්ගේ තියෙන මනෝභාවයන්, ඔවුන් කරන ක්‍රියාවන් ගැන ඔබ නිරන්තරයෙන්ම ඔබ අවධාරණයක යොමු වුණේ නැත්නම් ඔබට අම්ම කෙනෙක් විදිහට, තාත්තක් කෙනෙක් විදිහට ඔබට සමහර වෙලාවට අඬන්ට වැළපෙන්න සෝ කරන්න සිද්ධ වෙනවා. ඔබේ ස්වාමි පුරුෂයා කවුද ආශ්‍රය කරන්නේ කියලා බලන්න, ඔබේ ස්වාමි දුවින්නේ කවුද ආශ්‍රය කරන්නේ කියලා කවුද කියලා විමසලින් සිටින්න. අනවශ්‍ය ආකාරයකට ගැටුම් ඇති කර ගන්නට නෙමෙයි, අනවශ්‍ය ආකාරයේ සැකකිරීම ඇති කර ගන්නටත් නෙමෙයි. නමුත් යම් වෙලාවකදී යම් අවස්ථාවකදී ඔවුන්ගේ ජීවිතය තුළ යම් වැරද්දක් තිබෙනවා නම් ඒ වැරද්ද තිබෙන අවස්ථාවකදී අපි තාමත්ම කරුණා මෛත්‍රී සහගත චේතනාවෙන් යුක්තව මේ පහදා දිය යුතු වෙනවා. අපි බොහෝ වෙලාවට ප්‍රශ්න සහ ගැටලුවලදී විසඳා ගන්න යන ක්‍රමය තමයි එක්කෝ අඬදබර වීම, එහෙම නැත්නම් කෑකොස්සම් ගැසීම්, මේ ආදී නොයෙකුත් තමන්ගේ ජීවිතය තුළ අවුලක් ඇති වෙන ආකාරයකට ඉක්මන් කෝපී සහගත ස්වභාවිකින් යුක්තව විමසා බැලීමකින් තොරව සමහර වෙලාවට අපි කටයුතු කරන්න යෑම නිසා අවුලෙන් අවුලටපත් වෙනවා මිසක් කවදාවත් මේ ප්‍රශ්නවල නිවීමක් ඇතිවෙන්නේ නැහැ. යම් විදියකින් අපි දරුවා, දුව පුතා, ස්වාමියා, බිරිඳ, කවුරු හරි කෙනෙක් වැරද්දකට යොමු වෙලා සිටිනවා නම් ඒ වැරද්ද සකස් කර ගැනීම සඳහා ඔබ ඉතාමත් ප්‍රඥාවන්ත කෙනෙක් විය යුතු වෙනවා. උපක්‍රමශීලී විදියට ඔබ ඒ අවශ්‍ය කරන කාරණාමන් ඉතාමත්ම කරුණා මෛත්‍රී සහගත චේතනාවෙන් කියා දිය යුතු වෙනවා. මේ තමයි මිනිස්සෙක් වෙනස් කරන්න පුළුවන් හොඳම කාරණාව. තිරිසංගත සතෙකුට පවා, සමහරට සැඩපරුස සතෙකුට පවා ආදරෙන් කරුණාවෙන් පහදා දෙන විට ඔහු ඒ වැරද්ද නැවතම තවක් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා අපිට පේනවා අපට අපේ ජීවිතය තුළ වැරද්දක් වෙලා තිබුණා නම් ඒ වැරද්ද තුළ තිබෙන ප්‍රබලතම කාරණාවක් තමයි ජීවිතයට කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැතිකම. පුංචි කාලේ ඉඳලා මේක බලපානවා. ඒ නිසා පින්වත්නි, සඳුන් ගස් අස්සේ අපේ ජීවිතේ ඇති කරගන්න අපි හැම කෙනෙක් උත්සාහ කළ යුතු වෙනවා. සීලේ හේවත් ගුණකරක භාවයේ කොච්චර වටිනවාද? මිනිසෙකුට තමන්ගේ ජීවිතය තුළ කායික, වාචික සහ මානසික වශයෙන් අපේ ජීවිතය තුළ සංවරශීලී ස්වභාවයක් ඇති කරගන්නට හැකියාවක් තිබෙනවා නම් පුංචි කාලයේ ඉඳලම සීලයට නෙබරු වෙච්ච ස්වභාවයක් ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන් නම් මේ ලෝකයේ තුළ සියල්ලක්ම සිද්ධ කරන්නේ පින්වත්නි මනස තුළ ඇතිවෙනා වූ ක්‍රියාකාරීත්වය තුළ ඇතිවෙන ගොඩනගාගෙන දෙයක්. මේ ලෝකේ නිර්මාණය කරන්නේ වෙන කවුරුත්ම නෙමෙයි. මේ ලෝකේ නිර්මාණය කරන්නේ මනුෂ්‍යයමයි. මේ ලෝකේ අපායක් කරගන්නවාද, දිවි ලෝකයක් කරගන්නවාද, මේ සකලවිධ දේවල් සියල්ලක්ම සිද්ධ කරන්නේ අපේ මනස තුළ ඇති කරගන්නා වූ සංකල්ප නිසාමයි. ඒ නිසා සීල සම්පත්තියක් කියන එකක් Tamanගේ ජීවිතය තුළ තියෙනවද කියලා බලන්න. ඡන්ද සම්පදා හිම නැත්නම් කුසල් කිරීමට තිබෙන කැමැත්ත, අපි කුසලයේ කියලා කියන්නේ බොහෝ වෙලාවට අපේ සිත තුළ උපදින්නා වූ අකුසල චෛතසික ධර්මයන් අප යටපත් කරන්න අපේ ජීවිතය තුළ ගන්නා උත්සාහය. බලන්නකො, කුසල් කරන්න මිනිසුන්ගේ ජීවිතය තුළ නිරන්තරයෙන්ම පුංචි කාලේ ඉඳලම වැඩිමක් අපිට ඇති කරගන්න පුළුවන්කමක් තිබුණා නම් ඒ කුසලයට නැඹුරුචි සිතක් ජීවිතය තුළ තියෙනකොට කවදාවත් මිනිසෙක් තමන්ගේ ජීවිතය තුළ නොමකට යන්නේ නැහැ. කුසලයකට නැඹුරුචි සිතක් තියෙනකොට ඒ සිතට කවදාවත් යම් යම් ආකාරයේහි කෙලෙස් තමන්ගේ සිතට ගලා යෑමට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි හොඳට ගියක් සකස් කරගෙන ඒ gedara වහලේ හරියට අපිට පිළිල කරගන්න බැරි වුණොත්, සකස් කරගන්න බැරි වුණොත් මහා අමෝරා වැස්සක් කෙනෙකුට ඒගේ වහලි සිදුරු වලින් ගිය තුල සම්පූර්ණයෙන් තෙමීමට ලක් වෙනවා. ඔබට ඔබේ සිත හරියට සකස් කරගන්න බැරි වුණොත්, සිත හරියට වහගන්නට බැරි වුණොත් මේ ලෝකයේ තුල තිබෙන්නා වූ කෙලෙස් බරිත ස්වභාවය මේ සියල්ලක්ම මිනිසෙකුට තමන්ගේ ජීවිතය තුල ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ඔබට ජීවත් වෙන්න පුළුවන් වටපිටාව පරිසරයක් තිබෙන ස්වභාවයක් තිබෙන ගියක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම කෙනෙක්ම තමන් ජීවත් වෙනකොට ජීවත් වෙන වහලේ හොඳට සකස් කරගන්න උන, පිළිල කරගන්න උන, තෙමින් නැති විදිහට සකස් කරගන්න උන. ඒ වහලේ කියලා කිවීම වෙන මොනවත්ම නෙමෙයි, ඔබේ චිත්ත සහගත ස්වභාවයමයි. ඒ වගේම හතරවෙනි කාරණාව ගත්තට පස්සේ අපිට පේනවා
අත්ත සම්පදා එම නැත්නම් මනා චිත්ත ශක්තියක් තිබිය යුතු වෙනවා. මෙන්න මේක ඉතාමත්ම වැදගත් වෙනවා ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ට. මිනිස්සු බොහෝ වෙලාවට තමන්ගේ ජීවිතයේ තුල කිසියම් ආකාරයක හිත බොහොම දුර්වල තත්යකට පත්වෙච්ච ස්වභාවයක් තිබෙනවා. පුංචි දෙයකට පවා තමන්ගේ හිත වාවන්න නැති ස්වභාවයක් තිබෙනවා. මහා බලගත් විදියට යම් යම් ආකාරයේහි විපත්තිකර තත්යන් උදා වෙනකොට ඒ මිනිසෙකුට දරා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පුංචි කාලේ ඉඳලම අපි දරුවන්ට පවා අපි මේ දරාගැනීමේ ශක්තිය අපි කියා දී තිනවා. ස්වාධීනව වුන්ට යම් යම් දේවල් තමන්ගේ ජීවිතය තුළ කරගැනීමේ නිදහස උට ලබා දී තිනවා. තනියෙන් කන්න බොන්න තිබෙන දේ, තමන්ගේ ඇඳුමක් පළඳමක් සකස් කර ගන්න තියෙන දේ, ගියක් දොරක් අතුපතු ගා ගන්න තියෙන දේ, තමන්ගේ ඇඳුමක් පිළිල කරලා ලස්සනට සකස් කර ගන්න තියෙන දේ, තමන්ගේ ඇඳ සකස් කර ගන්න තියෙන දේ, මේ සීල දේවල් අපි පුංචි කාලේ ඉඳලම ඒ පෞරුෂත්වයේ දරුවෙකුට අපි ලබා දීමක් සිදු කළේ නැත්නම් ඔවුන් තරුණ වයසේදී මෙදි වයසේදී අපිට පේනවා පෞරුෂත්වයේ කඩා වැටිච්ච දරුවන් බවට පත් වෙනවා. යම් යම් ප්‍රශ්න ගැටලු දොන්න ජීවත් වීමේ ආත්ම ශක්තියක් ඇත්තේ නැහැ. විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ විවාහය ඌට ගත කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. රස්සාවකට ගියාට පස්සේ ඌට රැකියාවේදී ඇති වෙන ප්‍රශ්න ගැටලුවලදී මොන දිමි ආත්ම ශක්තියක් ඇත්තේ නැහැ. සමහරට අවුරුදු 20ක් 25ක් ගිහිල්ලත් සමහරට අම්මලා තාත්තලා Tamanගේ ඔඩොක් හිටියාගෙන බත්කමන අවස්ථා තියෙනවා. ආදරේ සෙනෙහස ලිංගතුකම දරුවන්ට දැක්විය යුතු වෙනවා. එහෙත් අපි හැම අවස්ථාවකදීම ඒ අයට ස්වාධීනව ජීවත් වීමේ අයිතිය අපි ලබා දිය යුතු වෙනවා. විවාහ වෙලා සිටිනවා නම් ඒ විවාහවිච්ච අයට ස්වාධීනව ජීවත් වෙන්නට උන්ට ඉඩකඩක් තිබී තියෙනවා. විවාහ වුණා නම් විවාහවිච්ච අයට Tamanගේ ජීවිතේ ස්වාධීනව ගොඩනගා ගන්න යන්න අවශ්‍ය කරන මඟ කියලා දෙනවා මිසක්කා ඔවුන්ගේ ජීවිතේ නිරන්තරයෙන්ම ඇඟිලි ගසමින් අපි කටයුතු කරන්න ගියොත් මා හිතනවා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට ඔබ වගකීම් විරහිත විදියට කටයුතු කරන පිරිසක්. ඒ නිසා අපට අවශ්‍ය කරන ඒ මනා චිත්ත ශක්තිය මිනිසෙකුට ජීවිතය තුළ ඉතාමත් වැදගත් වෙනවා. මේ චිත්ත ශක්තිය අවශ්‍ය වෙන්නේ ඇයි නිරන්තරයෙන් අපිට ලෝකයේ තුළ ඇලිමත් ගැටිමත් එක ජීවිතය ගත කරන්න සිදු වෙන්නේ. පාරට බැස්සත්, මඟතොටට ගියත්, පන්සලකට ගියත්, ගේ ඇතුළේ හිටියත් හැම වෙලාවක තුළදීම අපේ ජීවිතය තුළ තියෙන ස්වභාවය තමයි මේ ගැටීම් සහගත ස්වභාවය. ඒ වගේම දිට්ටි සම්පදා හෙවත් ඉතාමත්ම ඍජු ගුණයකින් යුක්ත අපේ ජීවිතය ගත කරන්න හැකියාවක් තිබී තියෙනවා. අප්‍රමාද සම්පදා හෙවත් ඉතාමත්ම අවදියෙන් ඉඳලා අපි අප්‍රමාදීව අපේ ජීවිතය තුළ කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. අප්‍රමාදී භාවය කියලා කිව්වට පස්සේ කුසලීට තිබෙන්නා වූ අප්‍රමාදී භාවයත් දෛනික වශයෙන් ඔබ තරුණයෙක් හෝ තරුණියක් වේවා ඔබ කරන කටයුතු මේවා කිසිදු ආකාරයක කුසීත භාවකින් තොරව, කම්මැලි භාවකින් තොරව අද තිබෙන වැඩ කටයුතු අද කරනවා මිසක්ක ඔබ තවදුරටත් පසුතැවිල්ලට ලක් වෙන්න සිදු වෙනවා. ඒවා Tamange ජීවිතය තුළ යම් යම් ආකාරයේහි අපි බොහෝ වෙලාවට අපේ ජීවිතය තුළ සිදුවෙන ස්වභාවයම තමයි සමහර කටයුතු අපි කල් දාන එක. ඒ නිසා බාලගිරි දෝෂයක් තිබෙන නිමසක වගේ ඔබට ඔබේ ජීවිතය තුළ කල් දාන්න පින්වත්නි අවදාවත් ජීවිතේ සාර්ථක තත්ත්වයකට පත් වෙන්නේ නැහැ. එනිසා කුසල් කරන්න කවදාවත් අපි වේලාවක් හෝ එහෙම නැත්නම් යම් යම් ආකාරයේ අපි කල් දෙමීමක් නොකළ යුතු වෙනවා. ඔබට කුසලයක් කරන්න අවශ්‍ය නම්, පිනක් කරන්න අවශ්‍ය නම් මේ මොහොතයි ඔබට පිනක් කරන්න තියෙන හොඳම මොහොත. සමහර වෙලාවට සමහරයත් හිතාගෙන ඉන්නේ ජීවිතය තුළ තිබෙන ප්‍රශ්න ගැටළු සියල්ලක්ම නිමාවටපත් වුණාට පස්සේ පින් කරනවා කියලා කවදාවත් පින්වත් මේ දේ කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැම මොහොතක්ම කියලා කියන්නේ මිනිසෙකුට ජීවිතය තුළ අභියෝගයක්. මේ අභියෝගී ජය ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ මනා චිත්ත ශක්තියක් තිබෙන මනස සිහි කල්පනාවක් තියෙන මිනිසෙකුට පමණයි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඉතාමත් වැදගත් වෙන කාරණාවක්. පින්වත්නි අපි දන්නවා යම්කිසි මිනිසෙකුට Tamanගේ ජීවිතය තුළ ඉතාමත් වටිනාම දේ තමයි යහපත් වූ සිහි කල්පනාව. Taman කරන්න කියන්නේ මොකක්ද? මේ මොහොතේදී කරන්න කියන්නේ මොකක්ද? ජීවත් වෙන්නේ ඇයි? මොන විදිහට ජීවත් වෙන්නේ? Taman කවුද? Tamanගේ ජීවිතය තුළ තියෙන ස්වභාවයේ தત્ත්වය මොකක්ද? Tamanගේ අනාගතේ කොයි විදිහට Taman ගලපා ගත යුතු වන්නේ? මේ ලෝකයේ තුළ තියෙන ප්‍රශ්න ගැටලුවට මම කොහොමද මුහුණ දෙන්නේ? මේ කියන කරුණ කාරණාවන් පිළිබඳව ඉතාමත් මොහොතින් කල්පනාවෙන් යුක්තව ගත කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඔහුගේ ජීවිතය තුළ කවදාවත් වැරදි මාර්ගයකට යොමු වීමක් සිදුවන්නේ නැහැ. සතර සතිපට්ඨාන දේශනාවේදී අපිට පැහැදිලි කරන සතිය කියලා කියන්නේ සිහි කල්පනාව කියලා කියන්නේ පුජ්‍යල මනස පුදුමාකාර විදියේ සංසුන් තත්යකට ති කරන්න පුළුවන් දෙයක්. සමත භාවනාවක් විදර්ශනා භාවනාවකටත් විශේෂයෙන් අපේ සිත යොමු කරගන්නකොට සමතේකට තමන්ගේ හිත යොමු කරගන්නකොට මේ ලෝකයේ තුළ තිබෙනා බොහෝ කලබලකාරී ස්වභාවයන් නැති කරගන්න පුළුවන්කමක් තිබෙනවා.
කිසියම් තරුණියක හෝ තරුණියක් වේවා ඔබ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඔබ ජීවිතය තුළ තාමත් ප්‍රමාදයක් ඇත්තේ නැහැ ඔබට හැකියාවක් තිබෙන ඔබට ඔබේ මනස යම් මාකාරකින් සමත විදර්ශනා භාවනාවකට Tamanගේ මනස යොමු කරන්න දවසක විනාඩි 10ක් 15ක් 20ක් 25ක් දිගටම දවසේ ඔබට පුහුණු කරගෙන යන්න පුළුවන් නම් ඔබේ සිත කවදාවත් විසිරෙන්නේ නැහැ අනවශ්‍ය බැඳීම් වලට ඔබේ ජීවිතය තුළ ලක් වෙන්නේ නැහැ ඔබට ජීවිතේ එපා වීමක් ඇති වෙන්නේ නැහැ ජීවිතේ සතුටින් ඔබට ජීවිතය ගත කරන්න පුළුවන් මෙය වෙන දෙවි කෙනෙක් හෝ වෙනත් කෙනෙක් විසින් ඔබට ලබා දුන දායාදයක් නෙමෙයි ඔබ ඔබම තුළ ඔබේ ජීවිතය තුළ ඇති කරගන්නා වෙනස මේ වෙනස ඇති කරගන්න නම් මිනිසෙකුට පුළුවන්කමක් තිබෙනවා අපේ මනස තුළ ඇති කරගන්නා මේ වෙනස් වීම මේ චෛතසික ධර්මයන් ගැති වෙන වෙනස් වීම කියලා කියන්නේම ලෝකේ මහා ප්‍රබුද්ධ මිනිසෙක් විදිහට ජීවත් වෙන්න ප්‍රබෝධියට පත්ච්චි මිනිසෙක් විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කරන මඟ ඉතාමත් මොහොඳින් කියා දෙන කාරණාවක් බව අවධාරණය කරන්න කැමැති අද අපි මූලික දේශනාවේදී මා අවධාරණය කරන්න යෙදුනේ පසුගිය සති කීපේ පුරාවටම අපට අහන්න දකින්න ලැබිච්ච සමහර බොහොම එක්තරාකාරයක අප්‍රසන්න සිදුවීම් නිසා අපේ ජීවිතත් ඔබේ ජීවිතත් එක්තරාකාරයකට කම්පණයකට පත්වෙච්ච සිදුවීම් ඒ නිසා අපේ නොමග යන ජීවිත යම්මාකාරයක මගකට කියා දෙන්න අවශ්‍ය කරන ධර්මයේ ලෝතර බුදුහාමුදුරුගේ ධර්මයේ තුල තිබෙනවා ඒ නිසා අවසානයේදී සඳහන් කරපු මූලික කාරණා හත අපට අපේ ජීවිතය තුල තිබෙනවා නම් කිසිදු කෙනෙකුගේ ජීවිතයක් මං හිතන්නේ නොමගට යන්නේ නැහැ සුමඟට ගිහිල්ලා ඒ සුමඟ තුල ඉඳගෙන අපට අපේ ජීවිතය තුල සැනසීමෙන් ගත කරන්න පුළුවන්කමක් තිබෙනවා අපි ලබන සතියේ දේශනාවේදී සුවිශේෂ දේශනාවක් බවට පත් වෙනවා මේ දේශනාවේ දෙවිනි කොටස ඉදිරිය මා සඳහන් කරන්නේ මිනිස්සු ඇයි Tamanගේ ජීවිතය තුල එපා වීම ઈચ્છා බංගත්වයට පත් වීම සහ ඒ වගේම මිනිස්සු ඇයි Tamanගේ ජීවිතේ තොර කරගන්නේ සේදි විනාශා ගන්නේ ඇයි අනුන්ගේ ජීවිත තොර කරන්න ඕනේ කියලා කියන හැඟීම ඇති කරගන්නේ කුමන හේතුවක් නිසාද කියන කාරණාව සූත්‍රානුසාරයෙන් අපි ලබන සතියේදී ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා පින්වත්නි අද අපේ දේශනාවේදී ඔබට යම් ධර්ම කාරණාවක් ජීවිතේ සම්පූර්ණ කරගන්න පුළුවන්කමක් තිබුණා නම් ඔබට ඔබේ ජීවිතයේහි වටිනාකම ගොඩනගාගෙන ප්‍රඥාවන්ත භාවයෙන් යුතුව කටයුතු කරන්නට මේ ජීවිතයේ මේ ධර්මයෙන් ඔබට ජීවිතයේ ශක්තියක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි පසුගිය සතියේහි අපේ වටිනාම කටයුත්තක් සිද්ධ වුණා. අපි සියලු දිනාටම පින්නම දන් කිරීම සිද්ධ කළා මාතලේ කන්දේවත්ත ශ්‍රී සුදර්ශන ආරාම විහාරස්ථානයේදී. ඔබගේම ආධාර මත ඉදි කෙරුණු ඒ පොයේ සීමාවේ කටයුතු නවන්පුර පසළොස්වක පොහොව දවසේ සිද්ධ වුණා. ඒ සඳහා උදව් උපකාර කරපු සියලු දිනාටමත් නැවත වතාවක් පින් දෙමින් මේ ශාසනීය පවත්වා ගැනීම සඳහා නවක භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් අපි සකස් කර ගැනීම කළ යුතුම කටයුත්තක් බවට පත් වෙනවා. සාමණේර ස්වාමින් වහන්සේලා සකස් කරගෙන මේ ධර්මයේ ලෝකයට දේශනා කරන්න ශාසනීය පැවැත්ම සඳහා කටයුතු කරගෙන යෑම අපි සියලු දිනාගේම වගකීමක් බවට පත් වෙනවා. ඒ සඳහා මම කටයුතු කරමින් පවතන නිසා ඔබට පුළුවන්කමක් තිබෙනවා අපේ පිරිවෙන් විහාරස්ථානට වාර්ෂික වශයෙන් දානයක් ලබා දෙන්නට. ඔබට ඒ සඳහා ඔබේ උපන්දිනයක් හෝ වේවා මිය ගියපු කෙනෙක් වූ සිහිපත් කරමින් ඔබට වාර්ෂික වශයෙන් දානයක් ලබා දෙන්න කැමැත්තක් තිබෙනවා නම් මගේ නම සඳහන් කරලා විද්‍යානන්ද මහපිරිවෙන විහාරපාර මාතලේ විද්‍යානන්ද මහපිරිවෙන විහාරපාර මාතලේ මෙන්න මේ කියන ලිපිනේට ඔබට පුළුවන් මට යම් ආකාරයකින් ලියුමක් මගින් ඔබේ කාරණාව දැනුම් දෙන්නට එම නැත්නම් මගේ ජංගම දුරකථනයට කතා කරලා ඔබට තොරතුරු ඉන්න සාසෙදින්න පුළුවන් 0714182022 0714182526 0714182526 මෙන්න මේ කියන දුරකථනයට කතා කරලා ඔබට පිළිබඳ තොරතුරු දැනගන්න පුළුවන් පින්වත්නි අද දවසේදී හදිසි රෝගකාරක තත්යක් නිසා අපවත්ෙන්ට යදුනා වූ පන්නල ඥානාලෝක ස්වාමින් වහන්සේට විශේෂයෙන් කවියෙන් බණ කියපු ඒ වගේම හොඳ හඬ පෞරුෂත්වයක් තිබිච්ච ගෞරවනීය පන්නල ඥානාලෝක ස්වාමින් වහන්සේට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම තමන්ගේ සාංශාරික ගමන කෙලවර කරන්නට උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අද දවසේදී සිදු කරන ලද මේ උතුම් ධර්ම දක්ෂිනාවී පුණ්‍ය ශක්තිය උන්වහන්සේ ජීවිතයට ශක්තියක් වේවා පාරමිතාවක් වේවා උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන්න කැමැති. පින්වත්නි අදත් මේ රාත්‍රී කාලයේදී මේ සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වය ලබා දුන්න පින්වත් පිරිසට මේ වෙලාවේදී අපි පින් අනුමෝදන් කරන්න කැමැති. අද මේ උතුම් දේශනාවට දායකත්වය දරුවා
ඕස්ට්‍රේලියාවි මෙල්බන් නුවර පදිංචි කසුනිකා ඕසදී තෙන්නකොන් විසින් අද සම්බන්ධ වී සිටිනවා. ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවි මෙල්බන් නුවර පදිංචිව සිටින ඉන්දුජ රුක්සාල් රත්නායකගේ උපන් දිනයේ අද දිනට ඉදලා තිබෙනවා. එහෙම නැත්නම් 2021 3 වෙනි මාසයේ 8 වෙනි දිනට මාර්තු මාසයේ 8 වෙනි දිනට උපන් දිනය ඉදලා තිබෙනවා. ඒ උපන් දිනට ආශිර්වාද කරන්නත් ඉන්දුජ පුතුණුවන්ගේ නිලන්ති රත්නායක මවට සහ කසුනිකා දියණියගේ නන්දා ලොකුලියන අත්තම්මාටත් අචලා තුසාරි කැප්පිටිපොළ මව ඇතුළු සුජීවත්ව සිටින පවුලේ සැමට නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනයත් උතුම් ධර්ම අවබෝධයත් ප්‍රාර්ථනා කරනවා. මියගේ මහින්ද තෙන්නකෝන් පියාණන් ඇතුළු මියගේ පවුලේ සැමට පින් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශීලා සිරිසේන මහත්මිය අංක 14 දලදා ඇලපාර මයිලකස්තැන්න බදුල්ලේ සිට ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ තමන්ගේ 76 වෙනි ජන්මදිනයේ නිමිත්තෙන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් සිරිසෙන මහතා ඇතුළු පවුලේ දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මාර්තු මාස 7 වෙනි දිනට උපන් දිනයේ යෙදිච්චි ප්‍රමිට්ට සහ මාර්තු 30 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන දර්ශන යන දෙපළට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මියගේ දෙපාර්ශ්වයේම සියලු ඥාතීන් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. බෝධිරුක්කාරාමයේ වැඩවෙසෙන සියලුම ගරුතර ස්වාමින් වහන්සේලාටත් දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අද දේශනාවට සම්බන්ධ වී සිටිනවා. ඒ වගේම බෙල්ලන්විල් යවුන් මාවත අංක 42කින් 3 දරණේ මැසේ පදිංචි DW දයාවති මෑණියන් විසින් මේ සඳහා සම්බන්ධ වී සිටිනවා. මේ බුදුසසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසත් වසර 6කට පෙර මිය ගිය සම්පුරුෂා ප්‍රමුඛකට සියලු ඥාතීන්ට පින් පැමිණීමටත් පෞලි සියලු දෙනාටමත් ධර්මදේශකයන් වහන්සේ සහ net කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවය සහ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් තමයි බෙල්ලන්විල යෝන් මාවතී අංක 42කින් 3 දරණ නිවසේ පදිංචි DW දයාවති මෑණියන් විසින් අද දවසේදී මේ සඳහා සම්බන්ධ වී සිටින්නේ. එවැගේම නලින් නිසේද නිලෝකා සහ රුවන් යන පින්වත් පිරිස සම්බන්ධ වී සිටිනවා. නමින් මිය ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එවැගේම මාර්තු මාස 11 වෙනි දින 74 වෙනි ජන්මදිනයේ සමරන මව වන විශ්‍රාමික පාඨශාලාචාර්යනි සෝබනී කහගල්ල මහත්මියට එමෑණියන්ට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ප්‍රවින්සා පවන් පුතුන්ට හා මෙවර පහවතර ශිෂ්‍යත්වයට පෙනී සිටින ෂෙනෙල් සහ ඉරෝෂ් පුතාට සෙත් පතන්නත් බලාපොරොත්තු වෙනවා. පැත්‍රියන වසංගත තත්ත්වයේ හමුෙහි රටවැසි සහ ලෝකවාසී සියලු දෙනාටම සෙත් පැතීමටත් අද දවසේදී බලාපොරොත්තු වෙනවා. අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්තු දායකත්වය ලබා දුන්න පින්වත් ඔබ සියලු දෙනාටමත් උතුම් තථාගත ධර්මය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී මහඳුරන් වහන්සේගේ පිහිට ආශිර්වාද ලැබේවා. කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුදු සාසනය තුළදීම චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් උතුම් දේශනාවට දායකත්වය දරපු පින්නතුන්ගේ ඒ පෞල්වල ජීවත්වන හැම දෙනාටම විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී රැකී රක්ෂා කටයුතු ආදී සියල්ලක්ම ප්‍රාර්ථනා කරන ආකාරයට බලාපොරොත්තු වන ආකාරයට ඉටු කරගෙන යාමට තුනුරුවන්ගේම ආශිර්වාදය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් දේශනාවට දායකත්වය දරපු පින්නතුන්ගේ පරම්පරානුගත මියගිලෙන සෙළු දෙනාටම ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසීවගේ පෞල්වල මියගිලෙන සෙළු දෙනාට පින් අනුමෝදන් වේවා. කොරෝනා වසංගත තත්ත්වයේ නිසා මියගිලෙන සියලු දෙනාටම රට ජාතියගේ ජීවිතය කැප කරපු විරෝධාර රණවීරවන්ටත් ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් හැම දෙනාමත් උතුම් නිවන්ම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබිසන ආදී සියලුම අල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවියන්ට පින් අනුමෝදන් වේවා. ඒ වගේම මිය ගිය සියලු දෙනාටමත් අපි හැම දෙනාමත් පතන බෝධියකින් උතුම් නිවන්ම අවබෝධ වේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. අකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති.
හැමදිනාටම සම්මා සම්බුදු සරණයි.